Facebook ඇළු සමාජ මාධ්‍ය සහ විහාරස්ථන ඇතුළු විධස්ථාන වල ආගමික දේශන පැවැත්වූ. රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැතින් මෙම පුද්ගලයා සහ ඔහුගේ ඉගැවීම් සම්බන්ධෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළල් පරීක්ෂණ ආරම්භ කරතිබෙනවා. පෝඩේල් කිරිතේ වගේ රසගලොවෙ පියෝඩේල්ක්්‍රෙස් කිරිතේ. ඒ එම දේශන පැවැත්වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයාත් ඔහුගේ බිරිඳ සහ දරුවන්ති දෙෙනත් ඔහුගේ දේශනවලට සහභාගී වූ අනුගාමිකින් දෙදෙනකුත් සියදිවී හානිකර ගැනීමත් සමඟයි. දැනට කරන ලද පරීක්ෂණවලින් අනවරණ වී ඇත්තේ. තමන් සෝවාන් වී ඇති බව පවසමින් දේශන පැත්වූ රුවන් පසන්න ගුණරත්න නැමැති මෙම පුද්ගලයා සිය දේශනවලින් වැඩි අවධහනයක් මරණය සම්බන්ධයෙන් යොමු කරඇති බව. විධ දේශන පවත්වමින් මරනය සහා හුගේ අනුගාමිකින් යොමුකරවීමේ ප්‍රාත්නයක ඔු නිරතවී ඇති බවට බුද්ධියංෂ වෙතොරතුර ල බීති පෙනවා. තැ මැරෙන්නේ හදිසයේ කලගලෙන්ට බොෝමනි දහස. සා අපිට අපේ අවසානය පළමනාකරණය කරගන්න බැරීුණොත්න්න මෙම දේශනය පවත්වා දින දෙකට පසුව රුවන් කුමර ගුණරත්න නැමැත්තා, කොට්ටාව මාකුඹර ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළදීත්, ඔහුගේ බිරිඳ සහ දරුති දෙනා මාලබේ පිට්ු කල ප්‍රදේශයේ දීත් සියදිවිහානි කරගත්තා. ම අබමංගල්ලෙ කටයුතු සඳහා සහාගේ වූ අම්බලන් ගොඩ තිලකපුර ප්‍රදේශයේ පදිංචි, මොරිස් මහන් ප්‍රියතිකුමාර නැමැති අවුදු තිස් පහක් වය ඇති තරුණ එක්ෂහ යකළ රායිල් වත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු විසි එකක් වය සැති දිනති මන්දාකිනි නැමැති සරසවි වරම් හිමිකරගත් තරුණයක් ද සියදිවි හානිකරගැතිබුණ. මෙම මරණ හතම සිදුවී තිබුණේ සයිනයි් බවට සහකකිරෙන රසායිනික ත්‍රව්‍ය ශරීර ගතවීමෙන් බවත් දේශන පැත් වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමති පුද්ගලයා වින් ඔවන්ට එමද්‍රව්‍ය ලබාන්න ඇති බවත් පොිසිය විශ්වාස කරනවා පොලිසිය පැවැසවේ රුවන් ප්‍රසන්න නැති පුද්ගලයා ප්‍රහන පෙළේ රහලක රසයිනා ගාරයක සේවය කළ අයෙක් වනා අතර. එහිද ඔහු මෙම රසසායක තරවව්‍ය නිපදවා ඇති බවට විශ්වාස කරෙන බවයි. වැඩිදුර පරීක්ෂණ සඳහා එම රසායිනික තුරව්‍ය රජේරස පරික්ෂකවරයා වෙතයොමු කරතිබෙනවා. එ මෙම සියද විනසාගත් බිරිඳ සහ දරුවන්ති දෙනගේ සිුරුරු කටස් මෙන්ම සියද විනසාගත් වි එක්හැවරදි තරුණියගේ රුදිරසාම්පලද රස පරක්ෂකවරයාවෙත යොමුකරඇති බවයි පොලසිය පැසේ. මෙ අතර යකල ප්‍රදේශයේදී සියද විනසාගත් තරුණියගේ මරණය සම්බන්ධයෙන් විෘතී දක්ලබාදී තිබෙනවා. එම තරුණිය මහරගම ලගම් හලකදී දිවිහානිි කරගත් තරුණයා සමඟ. පසුගේ දෙසැම්බර් මස විසි හයවැනිදා, හබරාදුව ප්‍රදේශයේ පවැති දේශනයටද සහභාගීවී තිබූ බවට පොලිසිය කරුණු අනාවරණ කරගත්තා. මෙ අතර මහරගම ලඟුම් හළකද සියදිවිනසාගත් මෙම තරුණයා දිවි හානිකරගැනීමට පෙර, රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයාගේ අවමංගල්ලි උත්සවේයට සහභාගී වී තිබුණා. එහිදී ඔහු සම්බන්ධෙන් ඇතිවූ සැයක් මත පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීමම්බලදී ඔහු පවසා තිබුණේ සියදිවිනසාගත් රුවන් ප්‍රසන්න නැමැත්තා තම ශාස්තෘවරයා බවයි. තමන් ඔහුගේ අනුගාමිකයෙක් බවත් මන්ද කිසිම් දිහානයක් ලබාසිටින බවත් ඔහු පොලිසිය හමුවේ පවසා තිබනාා න්තවාද අදහස් ප්‍රවර්ධනය කළ බවට සැක කරන රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති මෙම පුද්ගලයා සිය දරුවන් දෙදෙනෙකුද අවුදු එකමාරක කාලයක් පාසල් නොයවා තම ඉගැවී මලට යොමු කරඇති බවටද පරේක්ෂණවලින් අනාවරණ කර ගැතිබෙනවා. එම අනරාධපුර ගල්ල කුණෑග ඇතුු ප්‍රදේශ කිහිපයකදීම ඔහු දේශන පමත්වා ඇති අතර එම දේශන සඳහා සහාග වූ ඉබාගමුව ප්‍රදශයේ වැඩවාසය කරන භික්ෂන් වහන්ේ නමක් ඇතුළු හයදෙනකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙනැති බෙනවා. ඔහුගේ අනුගාමකින් අතර යකළ ප්‍රදේශයේදී සියද විහානි කරගත් විසි එක්හැවිරිදි තරුණියගේ සහදරයෙකුද වන බව පොලිසිය පැවැසවා දැනටර ලද විර්ශණ වලදී අනාවරණ වී ඇතේ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තතාගේ අනුගාමිකයකු වූ නාාවල ප්‍රදේශ, ්‍යපාරිකයක්, රයක් පැඳීම සඳ ඔුට ුපියල් ලක්ෂ හැටක දලක්ලාදී ඇති බවයි. මෙම දේශනවලට සහභාගී වූ පුද්ගලින් සබන්ධයෙන්, අපරාධු පරීක්ෂණ දොර්තමේන්තුව වැද රට ප රක්ෂණ පවත් වනවා.